දාසේවන පරිච්ඡේදය මාතෘකාව භාවනාවෙන් ඔබට අත්වල වාසි මොනවාද ඔබගේ භාවනාවෙන් යම් යම් ප්‍රතිඵල බලාපොරොත්තු විය හැක මුලින් ප්‍රායෝගික ප්‍රතිලාභ ලැබෙන අතර පසුව ලෝකෝත්තර ප්‍රතිඵල අත්වෙයි සරල මට්ටමේ සිට ඉතා උත්කෘෂ්ඨ මට්ටම දක්වා තිබෙන පරාසයක ඒවා විහිදී ඇත අපි මෙහි සමහරක් සඳහන් කරමු ඔබගේ පුහුණුව ඔබට සත්‍ය පෙන්වනු ඇත වඩාත් වැදගත් වනුයේ ඔබගේම අත්දැකීමය අප නීවරණ හෝ කෙලෙස් නමින් හඳුන්වන දේවල් හුදෙක්ම අමහිරි මානසික පුරුදුවලට වඩා වැඩි බැරෑරුම් දේවල්ය ඒවා මමත්වේ ප්‍රාථමික ප්‍රකාශ කිරීම වේ මමත්වය පිළිබඳ හැඟීම නිසකවම වෙන් භවයේ හැඟීමකි මාහා අන් අය අතර අප දකින පරතරයයි අප බාධාවන් හෝ කෙලෙස් ලෙස දකිනදී නිරන්තරයෙන් පුරුදු කිරීම හේතුවෙන් මෙම මමත්වය පිළිබඳ දැකීම තහවුරු වෙයි තෘෂ්ණාව හා රාගය එයින් ටිකක් මට හිමි කරගැනීමේ උත්සාහයයි වෛරය හා ද්වේෂය යනු මාහා එය අතර විශාල පරතරයක් ඇති කර ගැනීමට වෙර දැරීමේ ප්‍රතිඵලයයි සියලු ක්ලේශයන් තමා හා අන් අය වෙන් කරන බාධාවක් ඇතැයි යන දැකීම මත රඳා පවතින බැවින් ඒවා ක්‍රියා කරන සෑම අවස්ථාවකම මෙම දැකීම තව තවත් පෝෂණය වෙයි සිහිය ඇතිදේ ගැඹුරින් හා ඉතා පැහැදිලිව දකී එය අපගේ අවධානය ක්ලේශයන්ගේ පතුලටම ගෙනවිත් ඒවායේ ක්‍රියාකාරීත්වය නිරාවරණය කරයි ඒවායේ ප්‍රතිඵල හා ඒවා අපට සිදු කරන බලපෑම් දකී සිහිය මෝදයාට අත්විඳිය නොහැක තෘෂ්ණාව යනු කුමක්ද හා එය ඔබට හා අන් අයට කරන දේ කුමක්ද යන්න පැහැදිලිව දකින ඔබ ඉබේම යතහරිනු ඇත උදුනකට අත පුළුස්සා ගන්නා ළමයෙකුට අත ඉවතට ගන්නායයි අත ඉවතට ගන්නට යයි කීම අවශ්‍ය නැත ඒ ඔහු සිතා බැලීමකින් තොරව ඉබේම අත ඉවතට අදින බැවිනි අපගේ ස්නායු පද්ධතිය හා සම්බන්ධ වන ප්‍රතීක ක්‍රියාවන් ගොඩනැගී ඇත්තේ මේ සඳහාමයි ඒවා සිතිවිල්ලකට වඩා වේගවත්ය උණුසුම් සංවේදනය අත්දකින ළමයා අඩන්නට පටන් ගන්නා විටම පාහේ ඔහුගේ අත උණුසුම් උඳුනෙන් ඉවතට පැමිණ තිබේ වචනයෙන් තොර ඉබේම ක්‍රියා කරන ඉතාමත් කාර්යක්ෂම සිහියද මේ ආකාරයෙන්ම ක්‍රියා කරයි පැහැදිලි සිහිය බාධාවන්ගේ වැඩිම අඩාල කරයි අකණ්ඩ සිහිය ඒවා මුළුමනින්ම විනාශ කර දමයි එම නිසා සැබෑ සිහිය ගොඩනැගුණු විට මමත්වය බිඳ වැටී තෘෂ්ණාව තුරන් වී දැඩි බව ලිහිල් වෙයි ඔබ වඩාත් විවෘත නම්‍යශීලී පුද්ගලයෙකු බවට පත්වෙයි මෛත්‍රිය බෙදා ගැනීමට ඔබ ඉගෙන ගනී සාම්ප්‍රදායික බෞද්ධයෝ මනුෂ්‍ය වර්ගයාගේ පරම ස්වභාවය ගැන කතා කිරීමට කැමැත්තක් නොදක්වති කිසියම් හෝ විස්තරයක් දැක්වීමට කැමැති අය අපගේ බුද්ධ ස්වභාවය නිර්මල හා සහජයෙන්ම යහපත් බව කියති මෙලෙස නොවීමට හේතුව ඔවුන්ගේ එම පරම ස්වභාවය අත්දැකීම වළක්වා තිබීමයි වේල්ලක් බැඳ වතුර වළක්වා ඇති ලෙස එයට වැටකඩලු බැඳ ඇත වේල්ල බැඳ ඇති ගඩොල් බාධාවන්ය සිහිය විසින් ගඩොල් දියකර වේල්ලේ සිදුරු තනන විට කරුණාව හා දයාබරිත සතුට දෝරේ ගලා යයි භාවනාත්මක සිහිය දියුණු වන විට ඔබගේ සියලුම ජීවන අත්දැකීම් වෙනස් වනු ඇත ජීවත් වීම පිළිබඳ ඔබගේ අත්දැකීම සිහිබුද්ධියෙන් සිටීමේ හැඟීමම ඉතා පැහැදිලි හා නිසැක වෙයි එය තවදුරටත් ඔබගේ කල්පනාවන් සඳහා පසුබිමක් පමණක් නොවනු ඇත එය නිරන්තර දැක්මක් වනු ඇත සෑම ගෙවී යන මොහොතක්ම කැපී පෙනෙනු ඇත ඒවා එකිනෙක සමග මිශ්‍ර වී අපැහැදිලිව නොපවතී කිසිවක් නොසැලකී යුතුයයි පිළි නොගනී කිසිවක් සාමාන්‍ය කියා ලේබල් නොකරයි සෑම දෙයක්ම දීප්තිමත් සුවිශේෂී බවකින් යුතුවෙයි එය ඔබගේ අත්දැකීම් වර්ග කර මානසික කූඩුවලට දැමීමෙන් වැළකී සිටි අර්ථ දැක්වීම් හා විස්තර කිරීම් වලින් තොරව සෑම මොහොතකටම වැදගත්කමක් ලබා දී සැබවින්ම එයට පවසන්නට ඇති දෙයට ඔබ සවන් දෙනු ඇත ජීවිතයේ පළමු වරට එය අසන්නෙකු මෙන් ඔබ එයට ඇහුම්කන් දෙනු ඇත ඔබගේ භාවනාව ශක්තිමත් වන විට එය ස්ථිර වීමක්ද සිදුවේ ඔබ නිරතුරුවම හුස්ම හා මානසික සංසිද්ධීන් පිළිබඳ අවධානයෙන් යුතුව නිරීක්ෂණය කරයි ඔබට වඩාත් ස්ථාවර වූ බවක් දැනේ
මොහොතින් මොහොත ජීවත් වීමේ සරල අත්දැකීම තුළ ඔබ හොඳින් සවිමත්ව සිටී. සිතවිලි වලින් නිදහස් වූ සිත පැහැදිලි අවදිමත් බවක් ලබා ඉතාමත් සරල දැනීමක් තුළ නිශ්චලත්වයට පත් වේ. මෙම අවදිමත් බව මුළුමනින්ම විස්තර කළ නොහැක. ඒ සඳහා වචන ප්‍රමාණවත් නැත. එය අත්දැකිය යුතුමය. හුස්ම හුදෙක්ම හුස්මම නොවේ. එය ඔබ කලින් උරුපුරුදුව සිටි ගතික සංකල්පය නොවේ. ඔබ තවදුරටත් ඒ ආශ්වාස හා ප්‍රශ්වාස එකතුවක් ලෙස නොදකී. එය තවදුරටත් ඒකාකාරී නොවැදගත් අත්දැකීමක් නොවේ. හුස්ම සජීවී වෙනස් වන ක්‍රියාවලියකි. එය සිත්ඇද ගන්නා සුළුයි. එය තවදුරටත් කාලය තුළ සිදුවන දෙයක් නොවේ. එය වර්තමාන මොහොතම වේ. කාලය අත්දකින ලද යථාර්ථයක් ලෙස නොව සංකල්පයක් ලෙස දකි. බාහිර විස්තරවලින් තොර වූ මේ ලිහිල් කරන ලද ප්‍රාථමික දැනීමයි. ගලා යන සජීවී වර්තමාන පදනමක් තිබෙන එය නිශ්චිත යථාර්ථවාදී හැඟීමක් සලකුණු කර ඇත. මින් පෙර අත්දැක ඇති සියලුම දේට වඩා මෙය සත්‍ය බව ඔබ හොඳ ආකාරවම දනී. නිශ්චිතවම මෙම දැකීම අත්පත් කරගත් පසු ඔබ අලුත් වාසිදායක තත්ත්වයක සිටී. ඔබගේ අනික් සියලු අත්දැකීම් මැන බැලීමට නිර්ණායකයක් ඔබට ලැබී ඇත. මෙම දැකීමෙන් පසු ඔබ සම්පූර්ණ සංසිද්ධියේ සහභාගී වන අවස්ථාවන් හා මානසික ආකල්ප හේතුවෙන් ඔබේම සංසිද්ධීන් වලට බාධා කරන අවස්ථාවන් ඔබ පැහැදිලිවම දැක ගනී. පුද්ගලික මත, යළි පැන නගින ප්‍රතිරූප හා මානසික විවේචන මගින් යථාර්ථය පෙරළනු ඔබ දකී. ඔබ කුමක් කරනවාද කියා එය කරන මොහොතේදීම ඔබ දැනගනී. යථාර්ථය මගහැරී යන්නේ කෙසේද යන්න කෙරෙහි වඩාත් සංවේදී වෙන ඔබ පවතින දෙයට යමක් එකතු නොකරන හෝ එයින් යමක් අඩු නොකරන සරල අවබෝධයක් වෙතට ආකර්ෂණය වෙනු ඇත. ඔබ ප්‍රත්‍යක්ෂ ඥානය හා සබඳි පුද්ගලයෙකු බවට පත්වනු ඇත. මෙම වාසිදායක තත්වයේදී සියල්ලක්ම ඉතාමත් පැහැදිලි බවකින් දකිනු ඇත. ගණනය කළ නොහැකි මානසික හා ශාරීරික ක්‍රියාවන් විස්තර සහිතව කැපී පෙනෙනු ඇත. සිහියෙන් යුතුව ඔබ නිරන්තරයෙන් හුස්ම ඉහළ හා පහළ යෑම නිරීක්ෂණය කරයි. නොනවතින ශාරීරික වේදනා හා චලන ප්‍රවාහය ඔබ දකී. සීග්‍රයෙන් එන සිතුවිලි හා හැඟීම් අනුක්‍රමය ඔබ පරීක්ෂා කරයි. නොසැලී කාලය ගමන් කිරීමේදී නැගෙන දෝංකාරී රිද්මය ඔබට දැනේ. මෙම නොනවතින චලනයන් මැද බලා සිටින්නෙකු නැත. ඇත්තේ බැලීම පමණකි. මෙම අවබෝධිත තත්වයේදී අනුක්‍රමික මොහොතවල් දෙකක් තුල කිසිවක් එකලෙස නොසිටී. සෑම දෙයක්ම නිරන්තරයෙන් වෙනස් වෙමින් පවතී. සියලු දේ ඉපදී වැඩි මරණයට පත් වෙයි. එයි පිටස්තර කිසිවක් නොමැත. ඔබගේ ජීවිතයේ සිදුවන නොනවතින වෙනස් වීම වලට ඔබ අවදි වෙයි. වටපිට බලන ඔබට සෑම දෙයක්ම කිසිදු ඉතිරියක් නැතුව සෑම දෙයක්ම ගලා යන ප්‍රවාහයක් බවට පෙනේ. වැඩි වෙමින් හා අඩු වෙමින් ජීවය ලැබමින් හා මරණයට පත්වෙමින් දිවේ. සෑම ජීවියක්ම සුද්ධ ජීවියා සිට පැසිෆික් සාගරය දක්වා සියල්ල නිරතුරුවම චලනය වෙමින් පවතී. ගලා යන මහා අධ්‍යක්ීම් ගංගාවක්සේ ඔබ විශ්වය දකිනු ඇත. ඔබ මහත් ආශාවෙන් රැක බලාගත් වස්තුව ගිලිහී යයි. ඔබගේ ජීවිතයද එසේමය. මේ අස්ථිර බව කනගාටුවට හේතුවක් නොවේ. ඔබ ගල් ගැසුණාක් මෙන් මේ අනවරත ක්‍රියාවලිය දෙස විශ්මයෙන් බලා සිටී. ඒ හැම දෙයක්ම චලනය වෙමින් නටමින් ජීවයෙන් පිරී පවතී. මෙසේ අඛණ්ඩ වෙනස් වීම දෙස බලා සිටින ඔබ සියල්ල එකට ගැළපෙන අන්දම දකී. සියලුම මානසික ඓන්ද්‍රිය හා චිත්තවේගී සංසිද්ධීන් වල අන්තර් සම්බන්ධතා පිළිබඳව අවබෝධයක් ලබා ගනී. එක සිතිවිල්ලක් තවත් සිතිවිල්ලකට පාර කපන අන්දම, බිඳී යාම ආවේගී ප්‍රතිචාරයන් නැති කිරීම හා හැඟීම් තවත් සිතිවිලි වලට මඟ සලසන අයුරු ඔබ දකී. ක්‍රියාවන්, සිතිවිලි, හැඟීම් හා ආශාවන් සමීපව හේතුඵල වියමනේ එකට ගෙතී ඇති අයුරු ඔබට පෙනේ. වින්දනාත්මක අත්දැකීම්ද රැඳී නොසිට ඇතිවී නැතිවී යන අන්දම ඔබ දකී. ආරාධනාවකින් තොරව පැමිණෙන වේදනාව ඉවතට විසිකිරීම සඳහා ඔබ දරන ප්‍රයත්නය ඔබ දකී. ඔබගේ අසාර්ථකත්වය ඔබ දකී. ඔබේ සියල්ල සිදුවන ආකාරය බලා සිටින අතර මේ සියලු දේ නැවත නැවතත් සිදුවේ. මෙම සජීවී විද්‍යාගාරය තුළින් ගැඹුරු හා බිඳෙහෙළිය නොහැකි නිගමනයක් මතුවේ.
ඔබගේ ජීවිතය බලාපොරොත්තු සුන්වීම හා ઈચ્છා බංගත්වයෙන් සලකුණු වී ඇති බවත් ඒ වායේ මූලාශ්‍රයනුත් ඔබ පැහැදිලිව දකී මේ ප්‍රතික්‍රියා පැන නගින්නේ අවශ්‍ය දේ ලබා ගැනීමට ඔබගේ නොහැකියාව ඔබ සතු දේ ගිලිහි යාමේ බිය හා තිබෙන දෙයින් කිසි දිනක තෘප්තියට පත්වීමට නොහැකි වීම වැනි පුරුදු වලින් බව ඔබ දකී මේවා තවදුරටත් න්‍යායාත්මක සංකල්ප පමණක් නොවේ ඔබ විසින්ම දැකගත් මේවා සත්‍ය බව ඔබ දනී ඔබගේ බිය ජීවිතය හා මරණය හමුවේ ඔබගේ අනාරක්ෂිත බව ඔබ වටහා ගනී ජීවත් වීම බෙහෙසකාරී ප්‍රයත්නයක් බවට පත් කරන එය සිතුවිල්ලේ මුලටම යන ප්‍රබල ආතතියකි අන්ධකාරයේ අතපත දාමින් බියෙන් සැලෙමින් ස්ථිරසාර නොසැලෙන බිමක් අල්ලා ගැනීමට දරන උත්සාහය ඔබ දකී ඔබ අස්වැසිල්ලක් නැතිව කුමක් හෝ අල්ලා ගැනීමට නොනැවතී දරන ප්‍රයත්නයන් සියල්ල වෙනස් වෙමින් යන එහි අල්ලා ගැනීමට ස්ථිර වූ කිසි දෙයක් නැති බවත් ඔබ දකිනු ඇත ඔබ තිබෙන දේ නැතිවීමෙන් ඇතිවන වේදනාව හා ශෝකය දකී ඔබගේ එදිනෙදා ජීවිතයේදී වේදනාත්මක සිද්ධීන් වලට හැඩ ගැසීමට ඔබ ඔබටම බලපෑම් කරන අන්දම බලා සිටී ජීවන ක්‍රියාවලියේ ස්වභාවික ගැටුම් හා ආතති සියසින් දකින ඔබ ඔබගේ ගැටලු මොනතරම් කුඩා ගණන් ගත යුතු නැති ඒවාද කියා දකී වේදනාව වර්ධනය වීම රෝග පීඩා වයසට යෑම හා මරණයට පත්වීම දෙස ඔබ බලා සිටී මේ දරුණු දේ කිසිසේත් බියකරු නොවන බව විශ්වයෙන් යුතුව ඔබ දකී ඒවා හුදෙක්ම යථාර්ථයේ පමණි ඔබගේ පැවැත්මේ ඍණාත්මක පැතිකඩ පිළිබඳව මෙම දැඩි අධ්‍යයනය තුලින් ජීවිතයේ තිබෙන අතෘප්තිමත් ස්වභාවය පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලැබුණ ඇත යම් දෙයකට බැඳීමක් ඇති කරගත් මොහොතේම නොඇලැක්විය හැකි අන්දමට දුක ඒ පිටුපස එන බව ඔබ දකී ආශාව ක්‍රියා කරන අන්දම පිළිබඳව පූර්ණ අවබෝධයක් ඇති කරගත් පසු ඔබ එයට සංවේදීතාවයක් දක්වයි එය නැගෙන ස්ථානය ඒ නැගෙන වේලාව හා ඔබට එය බලපාන අන්දම ඔබ දකී සෑම ඉන්ද්‍රියක් තුලින්ම ප්‍රකාශ වෙමින් මනසේ පාලනය සියතට ගනිමින් හා විඥාණය තමන්ගේ වහලිකු කරගනිමින් නැවත නැවත ඒ ක්‍රියාත්මක වන අන්දම ඔබ දකී සෑම ආශාවදනක අධ්‍යක්ීමක් මැදදීම ඔබගේ තෘෂ්ණාව හා ඇලීම් හටගන්නා ආකාරය දෙස ඔබ බලා සිටී අමිහිරි අධ්‍යක්ීම් මැදියේ ඊතා බලවත් විරෝධයක් හටගනු ඔබ දකී මේ කිසිම සිද්ධියකට බාධා නොකරන ඔබ ඒ දෙස බලා සිටී මිනිස් සිටිවිල්ලක සැබෑ ලක්ෂණයක් ලෙස ඔබ ඒවා දකී මම කියන දේ සොයන ඔබට හමුවන්නේ කායික සිරුරක් හා ඔබගේ අය ඔබ හඳුනාගෙන ඇති ඇටගොඩකින් හා සමකින් ඇසුණු මල්ලකින් තවදුරටත් ඔබගේ අය සිතා සංවේදනා සිතුවිලි රටා මතිමතාන්තර සමග සම්බන්ධ වීමට ඔබ වෑයම් කරන සැටිද මේවා කෙරෙහි ඔබ තෘෂ්ණාවක් ඇති කර ගැනීම ආරක්ෂා කිරීම හා ඒ වෙනුවෙන් සටන් වැදීම හා එය කොපමණ උන්මත්තක ක්‍රියාවක්ද යන්න ඔබ දකී භෞතික දේ ශාරීරික වේදනා හැඟීම් හා ආවේග අවුස්සමින් නිරතුරුව ඔබ මම යන්නක් සොයයි ඒ අතර එය වේගයෙන් කැරකැවෙමින් නොනැවතී ගමන් කරයි ඔබට කිසිවක් හමු නොවනු ඇත ඒ සියලුම මානසික සංඝටක අතර හා නොනිමි නිරතුරුවම වෙනස් වන අධ්‍යක්ීම් ප්‍රවාහයේදී ඔබට හමුවන එකම දේ වන්නේ අසීමිත නිර්පුද්ගල ක්‍රියාවලියකි සිතිවිලි හමු වුණද සිතන්නෙකු හමු නොවේ හැඟීම් හා ආශාවන් තිබුණද ඒවා කරන පුද්ගලයෙක් නැත නිවහන හිස්ව ඇත එහි කිසිවෙක් නැත මේ අවස්ථාවේදී තමා පිළිබඳ ඔබගේ දැකීම මුළුමනින්ම වෙනස් වේ පුවත්පතක තිබෙන ඡායා රූපයක් ලෙස ඔබ ඔබව දකී පියවි ඇසින් බලන කල ඡායා රූපයක් නිශ්චිත රූපයක් ලෙස දකී නමුත් විශාල කර දක්වන කාචයක් තුලින් දකින විට ඉතා සියුම් වූ එහි ආකෘතිය තිත්වලට විදී ඇති සැටි පෙන්නුම් කරයි මෙලෙසම සිහියේ විනිවිද යන බැලමට හසුවන තමා හෝ මම යන්නේ ඝනත්වයේ නැති වී දිය වී යයි මෙම අවස්ථාවේදී විපස්සනා භාවනාවේන ජීවිතයේ ත්‍රිවිධ ලක්ෂණ වන අස්තිර බව අතෘප්තිකර බව හා අනාත්ම බව යන සත්‍යයන් විශාල බලයකින් ඔබගේ සිත තුළට පිවිසේ ජීවිතයේ අනිත්‍ය බව මිනිස් පැවැත්මේ තිබෙන අතෘප්තිය හා අනාත්ම බවේ සත්‍ය ඔබ පැහැදිලිවම දැක ගනී
මේ සිතට කාවදින ලෙස අත්දකින් ඔබ එක විටම තෘෂ්ණාව, ඇලීම හා ගැටීම යන ප්‍රතික්‍රියාවල නිෂ්ඵලත්වයට අවදි වෙයි. මෙම ප්‍රබල මොහොතේ පැහැදිලි බව හා නිර්මලත්වය ඔබගේ දැනීම වෙනස් කරයි. තමා යන වස්තුව අතුරුදහන් වෙයි. එකිනෙක හා බැඳුණු නිර්පුද්ගල සංසිද්ධීන් සමුදායක් පමණක් ඉතිරිව තිබේ. තෘෂ්ණාව ඉවත් වී විශාල වර්ගයේ නිදහස් වී ඇත. ඉතිරිව ඇත්තේ ආතති හෝ ප්‍රතිරෝධයේ අංශු මාත්‍රයක් හෝ නැති පහසු ගලා යෑමකි. සාමය පමණකි. උත්තරීතර අසංකත නිර්වාණ ධාතුව අවබෝධ වී ඇත. 16 වන පරිච්ඡේදය නිම විය.